නත්තල් මංගල්‍ය ලෝකවාසී සැමටම යම් සුවදායක ඒ වගේම සහනදායක පණිවිඩයක් අත්දැකීමක් ලබාගෙන දෙන දෙයක්. ඒකට හේතුව තමයි අධ්‍යාත්මික වශයෙන් බලද්දී ලෝ ගැලුම් කරුවානන් වන ජේසුස් ස්වාමීන්ගේ උපත. ජේසුස් ස්වාමීන් වහන්සේගේ උපත එක්ක එන සතුට සැනසුම සුවය තමයි උන්වහන්සේ දේව පුත්‍රයාන මාංශගත වුණා. කියන්නේ මිනිස් අපාතර ඉපදුනේ යම්කිසි හේතුවක් සඳහා. ඒ හේතුව තමයි ජීවිතයේ අර්ථය මොකක්ද කියන එක අපිට පහදන්න. ඒ වගේම සාමය සැනසුම කියන්නේ කුමක්ද කොහෙද ඒක තියෙන්නේ කියලා අපිට කියලා දෙන්න. සැබෑ සාමය තුල සැබෑ සාමය අත්දකින්න දෙවියන් වහන්සේ තුල උන්වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ස්වාමීන් තුල තමයි කියන එක තමයි නත්තලේ සැබෑ අර්ථය. ඉතින් ඒ නිසා තමයි විශේෂයෙන්ම කිතුණු ජනතාව නත්තලේදී ඒ සමරන්නේ සතුටින්. නමුත් අපි දන්නවා ඒ සැනසුම සතුට ජේසුස් වහන්සේගේ උපතත් එක්ක එන්නේ ඉතාමත්ම මිනිස්සයා නොසිතන පිළිවෙලකට. උන්වහන්සේ ඉපදුනේ දිලිඳු ගවලෙනක. ඒ කියන්නේ ප්‍රශ්න දුක වේදනාව තුරුළු කරගෙන. දැන් අදත් නත්තල ඒ අනුව බලද්දී ගොඩක් අර්ථවත්. මොකද අදත් අපි ජීවත් වෙන්නේ සමාජයක දුක වේදනාව කඳුල බඩගින්න අසාධාරණ වෙන දේවල් හතර වටින්ම මොරගසන තත්වයක. ඒ නිසා ඒ ජේසුස් වහන්සේගේ උපත එදා වගේම අදත් ඒ දුක් විඳින සමාජයට ලොකු අස්වැසිල්ලක් ගෙන පණිවිඩයක් කියන එක මේ අවස්ථාවේ අවධාරණය කරන්නට අවශ්‍ය වෙනවා. ඉතින් මේ නත්තල හුදෙක් බාහිර සමරීමකට උත්සවයකට සීමා කරගන්න හොඳ නැහැ. විශේෂයෙන්ම අපේ සමාජය තුළ අපේ ගම්වල අපේ මීසන්වල විශේෂයෙන්ම දිලිඳු අසරණ කෑම වේල් තුන කෑ හොයාගන්න බැරුව ඉන්න ජනතාවත් එක්ක සහෝදරත්වය බෙදා ගැනීම තමයි මේ නත්තලේ වෙනතට වැඩි අවශ්‍යතාවය තිබෙනවා. අන නිසා ඒ දවස දෙවි සම්බුදුන්ගෙන් ලැබෙන ඒ සාමය සැනසුම වර ප්‍රසාදය ඔබ සිල දෙනාටම අපේ ලක්වාසි සිල දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඔබ සිල දෙනාට සුබ නත්තල් මංගල්‍යයක් වේවා. ජේසු පිහිටයි. Veritas Asia, Singular Service.